धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तद् भगवतो अरहतो धम्मसम्बुद्धस्स नमो तद् भगवतो अरहतो धम्मसम्बुद्धस्स नमो तद् भगवतो अरहतो धम्मसम्बुद्धस्स सभ्ये सत्तामरिसन्ति मरणं तंगि जीवितं यथा कम्मं गमिष्यन्ति पुण्य पाप फलोपगा निरयं पाप कम्मन्ता पुण्य कम्मा च दुर्गतिं तस्मा करेय कल्याणं विचयन्तं पदायकं पर विदिन परलोकस्मिन् पुण्यानि परलोकस्मिन् सद्धा बुद्धि संपन्नावन्ति अद पिंग में प्रधान अरमुन मे परलोकी ज्ञाते हितवती कुट पिंग अनुमोदन करवेनिता මං කල්පනා කරා මරණයට සම්බන්ධ කරුණු ටිකක්ම ප්‍රකාශ කරන්නට කියලා. අද මේ පින්කමේ අනුග්‍රහය දක්වන්නේ අපේ කෝලිත මහත්මයාත් ඒ වගේම දුලෝකා මහත්මියත් යන දෙපළ විසින් ගිලම්බස බුද්ධ පූජා පැවැත්විත්තේ අය මේ ධර්ම දේශනාව සඳහා මුල් වෙලා මේ කරුණු ප්‍රකාශ කරන්නෙත් ඒ අය. ඒ අය ඉතාම හිතවත් ආශ්‍රය කළ ධම්මික ලාල් ගමගේ මහත්මයා සීපත් කරලා පින් අනුමෝදන් කරමින් ප්‍රධාන අරමුණ ඊට අමතරව සැලී මහත්මිය සහ එනස් මහත්මා රෝගීව ඉන්න බරපතල ලෙස එයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් බලාපොරොත්තු වෙනවා. කෝලිත මහත්මා ප්‍රකාශ කළ හැටියට ලාල් ගමගේ ධම්මික ලාල් ගමගේ මහත්මා බෞද්ධ කටයුතු ගොඩාක් සිද්ධ කරපු කෙනෙක්. අනුරාධපුර ශ්‍රීමා බෝධි ස්ථානයේට විදුලි බලය ලබා ගැනීමට කටයුතු කළේ ධම්මික මහත්මයා කියලා කෝලිත මහත්මයා ප්‍රකාශ කළා. ඒ අනුව ජීවිතයේ ඉතාම වැදගත් වටිනා පින්කම් සිද්ධ කරගත්ත කෙනෙක්. කොහොම වුණත් කෙනෙකුට හැමදාම ජීවත් වෙන්නට පුළුවන් කවක් නැහැ. කවදා හරි මැරෙන්නට ඕනේ. ඉතින් ඒ විදිය තමයි හිතවත් ආශ්‍රය කරපු කෙනෙක් වෙනුවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ මේ පින්නතුන් බොහොම කළගුණ දන්නා සත්පුරුසය හැටියට හඳුන්වන්නට පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරලා තිබෙනවා කතඤ්ඤෝ කතේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කලකන පුද්ගලයෝ ලෝකේ අඩුයි කියලා. බොහෝ දෙනෙක් කෙනෙක්ගෙන් උපකාරයක් ලබා ගත්තාන් පස්සේ ඒ අය අමතක කළා දානවා. නමුත් තමන්ගේ ඥාතිවරයෙක් නොවුනත් හිතවතෙක් වශයෙන් ආශ්‍රය කළ ඒ ධම්මික මහත්මයාට පරලොවෙන් සංග්‍රහ කරන්නට මේ කෝලිත මහත්මයා ඒ වගේම දුලෝකා මහත්මිය අදහස් කළා. ඒ අනුව එයාගේ තියෙන සත්පුරුෂ ගුණය ඒකෙන් පැහැදිලි වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම කවදා හරි මේ තත්ත්වයට පත් වෙන්නට ඕනේ. විශේෂයෙන් මේ කාලය තුල අපෙන් නිතරම මරණය ගැන අහන්න සිද්ධ වෙනවා. හැමදෙනෙම කොරෝනා ආශ්‍රිතයන් මරණයට පත් වෙනවා. ඒ නිසා හැමදෙනෙක්ම මරණයට බය වෙලා මරණය පිළිබඳව සිහිපත් කරන යුගයකයි අපි වාසය කරන්නේ. අපි දන්නේ හෙට වෙනකොට අපි ජීවත් වෙයිද කියලා. මේ බණ කියන මම බණ කියන අතරෙදි මැරිලා වැටුණත් ඒක පුදුමයක් නෙමෙයි. රෑ නින්දට ගියාම උදේ නැගිටින්න ඉස්සෙල්ලා රෑම නින්දෙදිම මරණයට පත් වුණත් ඒක පුදුමයක් නෙමෙයි. ඒ විදිහේ සත්‍යයක් මරණය කියන එක. ඉතින් ඒ විදිහේ මරණයක් පිළිබඳවයි ඒ මරණයට පත් වෙච්ච කෙනෙකුට අපිට කරන්න තියෙන එකම යුතුකම මේ විදිහේ පින්දහම් කරලා පින් අනුමෝදන් කරමින් පමණයි. ඒ ධම්මික මහත්මයා අභාවයට පත් වෙලා තියෙන මීට අවුරුදු දෙකකට කලින් නැත්නම් 2019 ජනවාරි 24 වන දින හෙටට ඒ අවුරුදු දෙක පිරෙන්නේ. ඒ වෙනුවෙන් අපේ මාලා මුනිදාස මහත්මිය
දාන වස්තුවක් පිළියෙල කරගෙන ඇයි පූජා කරලා පින් අනුමෝදන් කරවන්න බලාපොරොත්තු වෙනවා හෙට දවසට. ඒ නිසා අපි දිගට බණ කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලා අනුව අපි ටික වෙලාවක් බණ කියන්න බලාපොරොත්තු වෙනවා. බණ කියලා අපි දවසේම සිද්ධ කරගත්ත පින් එතුමාට අනුමෝදන් කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර රෝගීව ඉන්න සැලීමත් රත්නත්‍රේ ආශිර්වාදේ හිමි කරලා ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගාථාව බුදුහාමුදුරුවෝ කොසල් රජුන්ට දේශනා කළේ මන් මාතෘකාවදෙන් ප්‍රකාශ කළ ගාථාව. දවසක් කොළ කොසල් රජුරුව බොහෝම කලබලෙන් යුක්තව ඒ වගේම විඩාසාර ගතින් යුක්තව බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ආවා. බුදුහාමුදුරුව ආනෝ මහරජා අද මොකද බොහොම කලබලෙන් බොහොම දුක්ඛිත ස්වභාවයෙන් ආවේ කියලා. කොසල් රජුව ප්‍රකාශ කරනවා මම ඉතාම ආදරය කළ මගේ ආච්චි අම්ම කෙනෙක් හිටියා අවුරුදු 120ක් වන එයා මරණයට පත් වුණා. ඒ නිසා මට දරා ගන්න බැරි ශෝකයක් වේදනාවක් දුකක් පවතිනවා. ඒ ගැන කියන්නයි මම ආවේ කියලා. අවුරුදු 120ක් වන ආච්චි මරණයට පත් වුණා. ඒ නිසා දුක වේදනාව දරා ගන්න බැ මම උගාක් ආදරය කළ කෙනෙක් කියලා බුදුජානක මහන්සියට ප්‍රකාශ කරනවා. අන්නේ වෙලාවේ බුදුජානන් වහන්සේ මේ කොසල රජුරුවන්ගේ දුක සංසිඳ වීම සඳහා මේ ගාථාව ධර්ම දේශනා කළා. සංයුත්ත නිකායේ කොසල සංයුත්තේටයි මේ ගාථාව අයිති වෙන්නේ. සංයුත්ත නිකායේ කොසල සංයුත්තේට. ඒතර බුදුජානන් වහන්සේ මේ ගාථාවෙන් මරණයේ ස්වභාවය ජීවිතයක ස්වභාවය හොඳ හැටි පැහැදිලි කරනවා. සබ්බේ සත්තා මරිස්සන්ති පළමුවන පදයේ සබ්බේ සත්තා කිව්වම සියලුම සත්වයෝ. සත්වය කියලා කිව්වම සත්වයේ උපදින ස්ථාන 31ක් තියෙනවා. මේ 31ේම උපදින සත්වයේ සියලු දෙනාම අයිති වෙනවා සබ්බේ සත්තා කියලා කිව්වම. ඒ සත්‍යයන් පිළිබඳව සත්‍යයන් ඉපදින ආකාරය අනුව කොටස් හතරකට බෙදලා තියෙනවා. මේ සියලුම 31 ස්ථානයේ 15 වෙනි සත්වයෝ අණ්ඩජ ජලාභුජ සංසේද. අණ්ඩජ කියලා කියන්නේ අණ්ඩ කියලා කියන්නේ බිත්තරය. අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයෙන් උපදින සත්තු. දැන් ජයන්න යම් තින්නදක ලැබුණාම එයින් උපදින කියන තේරුම ඇතුළත් වෙනවා. දැන් මල් නෙළුම් මල් වලට කියනවා පංකජ කියලා මඩේ උපදින නිසා. ඒ වගේ තමයි අණ්ඩජ කියලා කියන්නේ බිත්තරෙන් උපදින සත්වයන්ට අපි අණ්ඩජ කියන වචනේ විවහාර කරනවා. අපි කුරුල්ලෝ ආදී සත්තු බිත්තර වලින් උපදින්නේ. ඒ සත්තු ඔක්කොම සත්ව ගණයට අයිති අය අණ්ඩජ ගණයට ඇතුළත් වෙනවා. ඒ අය ඔක්කොම සත්වයෝ. ඊළඟට ජලාභුජ කියන්නේ වැදෑ මාසයිතව මවකතින් උපදින සත්වයෝ. එතකොට මිනිස්යෝ තිරිසන් සත්තු ආදී හැම දෙනාම ජලාභුජ ගණයට ඇතුළත් වෙනවා. එතන ජලාභුජ ඊළඟට සංසේදජ සංසේද කියලා කියන්නේ යම් යම් තෙතමන තියෙන ස්ථානවල උපදින සත්‍යයන් අපට දකින්න ලැබෙනවා. ඒ සත්‍යය තමයි සංසේදජ කියලා කියන්නේ. ඊළඟ ඕපපාතික. ඕපපාතික කියලා කියන්නේ එකවරම මුළු ශරීරයම සහිතව 15 දෙවියෝ බ්‍රහ්මයෝ ප්‍රේත කොට්ටාස ආදී අයට තමයි ඕපපාතික සත්‍යයන් ගණයට වැටෙන්නේ. ඔය විදිහට මේ ලෝකේ මේ 31 තලයේම 15 වෙන සත්‍යෝ ඔය කොටස් හතරට ඇතුළත් වෙනවා. අණ්ඩජ ජලාභුජ සංතේජිත ඕපපාතික සත්‍යයේ 15 වෙන ස්ථාන 31 මේ පිනතුන් දන්නවා. දුගති හතරක් තියෙනවා. අපාය තිරිසන් ලෝකය අසුර ලෝකය ඒ වගේම නිරය නිරය ප්‍රේත ලෝකය තිරිසන් ලෝකය අසුර ලෝකය කියලා හතරක් තියෙනවා. ඊළඟට සුගති හතක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි. චාතුම් මහරජික තාවතින්ස යාම තුසිත නිම්මාන රතේ දිව්‍ය ලෝක හයයි මනුෂ්‍ය ලෝකයයි. ඒ හතට කියනවා කාම සුගති කියලා. අපාය හතරට කියනවා කාම දුගති කියලා. ඒතොර හතයි හතරයි එකතුනාම 11යි. මේ 11ට කියනවා කාම ලෝක කියලා. කාම ලෝක කියලා කියනවා ඒ 11ටම. කාම සුගති 11යි කාම සුගති 7යි කාම දුගති 4යි. එකතුව 11යි.
ඊළඟට රූප ලෝක තියෙනවා 20ක් රූපාවචර භක්මයන් 16ක් තියෙනවා 20ක් නෙවෙයි 16ක් රූප ලෝක 16ක් තියෙනවා රූප ලෝක වල උපදින සත්වෝ ඒ ඕපාති ගණයට වැටෙනවා ඊළඟට අරූප ලෝක තියෙනවා 4ක් අරූප ලෝක 4යි රූප ලෝක 16යි 20යි එතකොට 20යි අතන 11යි 31යි ඔය 31 තමයි සත්වයේ උපදින්නේ එතකොට මේ උපදින සත්වයෝ හැම දෙනාගේම පොදු ලක්ෂණය මොකද්ද සබ්බේ සත්තා මරිසන්ති සියලුම සත්වයෝ මරණයටපත් වෙනවා එතකොට මරණයටපත් නොවන සත්වෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ ඒ නිසා තමයි ධම්මික මහත්මයා ස්වභාවයටපත් උනේ කම කෙනෙකු මරණයටපත් වෙනවා මරණයෙන් වළකින්න මොනතරම් ධනෙ තිබුණත් ඉඩ ගණන් තිබුණත් ඥාති මිත්‍රාදයෙන් හිටියත් බලතල තිබුණත් මරණයෙන් නිදහස් වෙන්නට කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. කවදාරි ওই தත්වයට ඒ පුද්ගලයා පත් වෙන්න ඕනේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ සබ්බේ සත්තා මරිසන්ති සියලුම සත්වයෝ මරණයට පත් වෙනවා කියලා කිව්වේ. ඊළඟට මේ මරණය පිළිබඳව කතා කරනකොට මරණය පිළිබඳව අවස්ථා තුනක් සඳහන් වෙනවා ධර්මයේ. කණික මරණ, සම්මුති මරණ, සමුච්ඡේද මරණ කියලා. කණික කියන්නේ ෂණික කියන්නේ කණික ෂණික මරණ නැත්නම් කණික මරණ කියලා කියන්නේ මොහොතක් සිදුවෙන මරණයට අපි හැම කෙනෙක්ම මොහොතක් පාසා මැරෙනවා තත්පරයට 10000 ලක්ෂ වාරයක් අපි මැරෙනවා ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහකින් සකස්ලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයකින් මේ පංච උපාදාන ස්කන්ධයට අයිති සියලුම කොටස් මොහතක් පාදා වෙනස් වෙනවා එක තත්පරයක්වත් එක දිගට පවතින දෙයක් නැහැ රූපය ගත්තත් වේදනා ගත්තත් සංඥා සංකාර විඥාන මේ පංචස්කන්ධයම අපි මොහොතින් මොහොත වෙනස් වෙනවා තත්පරයට ලක්ෂගාරයක් වෙනස් වෙනවා ඒ නිසා මේ වෙනස් වීමට තමයි අපි කියන්නේ කණික මරණ කියලා නැත්නම් ක්ෂණික මරණ කියන්නේ මොහොතක් පාසා සිද්ධ වෙන මරණයකට අපිට තේරුම් ගන්නට අමාරුයි අපිට පේන්නේ අපි දිගටම ඉන්නා වගේ නමුත් දිගටම ඉන්නේ නැහැ මොහොතක් පාසා අපි මරණයටපත් වෙනවා මේ ධර්ම දේශනා කරන්න වාඩි වෙනකොට හිටපු සුමංගල ආම්දුරු නෙමෙයි දැන් ඉන්නේ ඒ සුමංගල ආම්දුරුන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කොටස් වලින් කිසිවක් දැන් නැත්තේ නැහැ දැන් තියෙන්නේ අලුත් මේවා ඒ වගේම තාම මොහොතින් තියෙන්නේ මේ මොහොතේ තියෙනවා නෙමෙයි නමුත් අපට පේනවා එක්කෙනාම වගේ නමුත් එක්කෙනා නෙමෙයි ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට ඉමෙතලා බලනකොට අපට පැහැදිලි වෙනවා මොහොතක් පාසා මේ පංචස්කන්ධය වෙනස් වෙනවා ඒකට තමයි අපි කියන්නේ කණික මරණ නැත්නම් ක්ෂණික මරණ කියලා ඊළඟට දෙවෙනි එක සම්මුති මරණ සම්මුති මරණ කියන්නේ ලෝකේ අපි මැරුණා කියලා සම්මුති වශයෙන් විවහාර කරන මරණය අපි කෙනෙක් උපදිනවා කියලා කියනවා උපදිලා කාලයක් ඉඳලා මරණයටපත් වුණා කියලා කියනවා අන්නේ මරණ සම්මුති වශයෙන් මරණයටපත් වුණා කියන එක තමයි අපි සම්මුති මරණ කියලා කියන්නේ ඊළඟට තුන්වෙනි එක සම්මුති මරණ කියන එක නම් කවුරුත් දන්නව තේරුම් ගන්න පහසුයි තුන්වෙනි එක සම්මුති මරණ සමුච්ඡේද මරණ කියන්නේ නැවත නූපදින විදියට මරණයටපත් වීම සම්පූර්ණයෙන්ම මරණයටපත් වීම සමුච්ඡේද මරණයටපත් වෙන කවුද රහතන් වහන්සේලා රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑවයින් පස්සේ නැවත උප්පත්තිය ලබන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේලාගේ පිරිනිවීමට අපි කියනවා සමුච්ඡේද මරණ කියලා ඔන්න ඒ විදියට මරණය පිළිබඳව කියනකොට කණික මරණ සම්මුති මරණ සමුච්ඡේද මරණ කියලා ආකාර තුනකින් බණ පොත්වල විස්තර කරනවා ඊළඟට මරණය සිද්ධ වෙන ආකාරය පිළිබඳව කියන කොටත් බුදුහාමුදුරුව දේශනා කළ දිනා මරණය සිද්ධ වෙන ආකාර හතරක් පිළිබඳව සමාජගතව නොඑක් දින නොඑක් විදියට මරණ වයසට ගිහිල්ලා මරනවා ලෙඩ වෙලා මරනවා කැන්සර් ඇදලා මරනවා කොරෝනා ඇදලා මරනවා ඒ වගේම සියදිවි නසා ගන්නවා ගංගේ පැනලා මරනවා බෙල්ලේ ඉල්ලිලා බෙල්ල වැලලාගෙන මරනවා මේ විදියට වස බීලා මරනවා නොඑක ආකාරයෙන් මරණයටපත් වෙනවා නමුත් මොන ආකාරයෙන් මරණයටපත් වුණත් මේ කියන කොටස් හතරෙන් එකකට තමයි හැම මරණයක් ආйти වෙන්නේ මොනවද මේ කොටස් හතර මේ පින්නතුන් නිතර අහලා තියෙනවා ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේදක
आयुक्ति मनुष्य जीवत्न काल सीमा औल सीमा हाँ वे आयुशक्ति अवसंगण या मरने पत्ते एक आयुक्ति विरासत बाल्यक बल्लेखना विनस्तना ये सत्यांग अणु जीवत्न परमाशक्ति इतकोटे आयु काले अवसंगण मरने पत्ते टोन कर्मशक्ति इतना आशक्ति अवसंगण मरने पत्ते एक आयु मरण गिलकियाने कम्मक्के गिलकियाने आशक्त इतना त्रिगुणा පරලෝකෙන් මෙලවට ගෙන කර්ම ශක්තිය අවසන් වුණොත් එහෙම ඒ බුද්ධලේ මරණයට පත් වෙනවා ආය ශක්තිය ඉතුරු වෙලා තිබුණත් කර්ම ශක්තිය අවසන් වුණොත් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ගේන කර්ම ශක්තිය තියෙන පරලෝකෙන් ඒ ගෙන කර්ම ශක්තිය අවසන් වුණොත් ආය ශක්තිය ඉතිරිව තිබියදී මරණයට පත් වෙනවා ආය පරමාර්ථෙ විඳින්න නැතුව සම්ණ කාලේ ලමා කාලේ ආදී වශයෙන් මරණයට පත් වෙන්නේ ඒ කර්ම ශක්තිය අවසන් වීමෙන් එයාට ආයුෂ තියෙන ආයු කාලය තියෙනවා ආයු කාලය තිබුණට කර්ම ශක්තිය ඉවරයි ඒ නිසා මරණයටපත් වෙනවා ඒකට අපි කියනවා සම්මක්ඛය මරණය කියලා කර්මයේ ඡේවීමෙන් සිද්ධ වෙන මරණය ඊළඟ තුන්වෙනි එක උභයක්ඛය මරණ උභය කියලා කියන්නේ දෙක උභයක්ඛය කියන්නේ දෙකම නැති වීම ඒ කියන්නේ ආයු ශක්තියයි कर्म शक्ति दिखम एक बार अवसंगी सिद्धवीन मरने एक उभय मरने पंडित आयुशक्ति कर्म शक्ति अवसांग दिखम एक बार अवसंगी सिद्धवीन मरने अभी उभय मरण कीलो इला अन्य उपच्छेदक मरण उपच्छेदक कीलिया कर्म शक्ति तीन आयुशक्ति तीन बाहर उपच्छेद मरनेट पत्ते बहुत एक्सीडेंट वगे मरण वगेन एक उपच्छेद मरण गील मे मरण हतर अभी बनपत्र निदर्शन पेन तेरूंगे पास मे पिन्न तो आहल आती आकार अभी लंका गिवा पत्को पोल तेल पहाने विहार मेवागे इट पंद पोल तेल पहा पत्नी इधर पोल तेल पहा पत्ते मनोद अवश्य पोल तेल अवश्य तीरक अवश्य अभी पान गट तीरदा तेल ये पान पत्को सामान मे पाने तेल टिकना तीर पिछले पाने आयुक्त मरने कर्मशक्ति आशक्ति मरने पाने तेल इतनी तीरे पिचला तीर कट तीरी अन्न दावती पान निवेनो तेल इतना तीन योग्यतम आयुक्त कम्मे गेल सामहार विट हुद तीरिया दाव तीन दिग तीरिया नम तेल दाव तीन पड़ा तेल टीक पिछले पास तीरे दिग्ला हाँ पान निवेनो अन्े वगितमाइ कर्मशक्ति आयुशक्ति इतना कर्मशक्ति मरने पत्नो सामहारिट मे पाने तीरे देखम एक बार अवसंगीन पान निवेदन योग्यतम उभ्याक मरण गिल देखम अवसंगी मरने भक्ति हतर अभी पान तेल पुरो तीयन दिग तीरेन पान पत्न वेसगट आवन मुखदेवीन तद उलंगट आवन कौर पिंबत्तेम पान निवेदन अन्े वे आशक्ति कर्मशक्ति देखम इतने उपच्छेद मरण गील जंगा वायसा मेला
වහා වහබීලමනත් සීදීනසාගතත් මොන විදියට මැරුණත් ඒ හැම කෙනෙක්ගේම මරණය ඔය කියාපු ක්‍රම හතරෙන් එකකට තමයි අයිතිය වෙන්නේ. එතකොට මරණාසන්න වෙලාවේ ඇති වෙන අවසාන චිත්තය අනුව තවත් භවයක උප්පත්තිය ලැබෙනවා මැරෙනන් පස්සේ. එතකොට සබ්බේ සත්තා මරිස්සන්ති කියලා කිව්වේ ඕකයි. සියලු සත්ත්වයන් මරණයට පත් වෙනවා මේ කියාපු ක්‍රම හතරෙන් එකකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තං හි ජීවිතං. ජීවිතයේ අවසානය මරණයයි. මරණයකින් තමයි හැම ජීවිතයක්ම කෙලවර වෙන්නේ. අපි උප්පත්තිය ලැබෙනවා සත්‍යයන් හැටියට වෙනත් ජීවීන් හැටියට උප්පත්තිය ලැබෙනවා මනුෂ්‍ය ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර ලෝකේ, දිවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මොන ලෝකේ උප්පත්තිය ලැබුවත් මරණං තං හි ජීවිතං. ඒ ජීවිතය අවසන් වෙන්නේ මරණයකින් තමයි කෙලවර වෙන්නේ. ඒකයි මරණං තං හි ජීවිතං කියලා කිව්වේ. ඊළඟට මොකද වෙන්නේ? යථා කම්මං ගමිස්සන්ති. ඒ පුද්ගලයාගේ කර්මය අනුව ගමන් කරනවා පුඤ්ඤ පාප බලූපගා පින්පව් කර්ම අනුව තවත් වෙනකට උප ගමන් කරනවා. මැරිච්ච එක්කෙනා එතනින් අවසන් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා කරපු කර්ම අනුව කුසල අකුසල කර්ම අනුව තවත් වෙනක උප්පත්තිය ලබනවා. එතකොට උප්පත්තිය ලබන්නේ මරණාසන්න අවස්ථාවේ හැම පුද්ගලයෙකුටම මොන විදියෙ හදිස්සියෙම ඇක්සිඩන්ට් එකක් වෙලාමලත් මොන විදියක් වෙලාමලත් මරණාසන්න අවස්ථාවේ කම්ම කම්ම නිමිති ගති නිමිති කියන තුනෙන් එකක් හැම කෙනෙකුටම ඉදිරිපත් වෙනවා. කර්මයක් එක්ක කර්ම නිමිත්තක් එක්ක ගති නිමිත්තක් ඉදිරිපත් වෙලා ඒ අනුව තමයි ඊළඟ භවය සකස් වෙන්නේ. කර්මය කියලා කියන්නේ අපි කරපු බලවත්ම කර්මයක් අපට සිහිපත් වෙනවා මරණාසන්න අවස්ථාවේ. එහෙම එකක් නැත්නම් කර්ම නිමිත්ත කර්මය සිද්ධ කිරීමට උපකාර වෙච්ච දෙයක් සිහිපත් වෙනවා. දැන් කෙනෙක් සතෙක් මැරුවා නම් හොරකම් කරා නම් ඒ වගේ එකක් සිහිපත් වෙනවා කර්මයේ වශයෙන්. ඒ වගේම කර්ම නිමිත්ත කියලා කියන්නේ සත්‍යය ඝාතනය කරන්න හොරකම් කරන්න පාවිච්චි කරපු පිස්තෝල, කඩු කිරිච්චි ආදී දේවල් පේනවා. ඒක තමයි කර්ම නිමිත්ත. ඉතින් පින් කරපු කෙනෙක් නම් ඒ කරපු පුණ්‍යක්‍රියා සිහිපත් වෙනවා කර්මයේ වශයෙන්. ඒ වගේම කර්ම නිමිත්ත වශයෙන් චෛත්‍ය මල් පහන් ආදී පූජා කරමු මල් පහන් ආදී දේවල් පූජා කරපු වගේ ඒවා පෙනෙනවා චිත්‍රපටයකින් වගේ. ඒවා තමයි කර්ම නිමිත්ත. කුසල කුසල දෙපැත්තේම. ඊට ගති නිමිත්ත කියලා කියන්නේ ඊළඟට උප්පත්ති ලැබෙන භවයේ පිළිබඳ නිමිති සමහරවිට පහළ වෙනවා. සෑම කෙනෙකුටම මරණාසන්න අවස්ථාවේ ඔය කියපු තුනෙන් එකක් පහළ වෙනවාමයි. තමන් කරපු කර්මයක් හෝ කුසල කුසල ඒවට උපයෝගී වෙච්ච ද්‍රව්‍ය දෙයක් පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් ඊළඟ භවයේ පිළිවඳ නිමිත්තක්. අර මේ පින්නතුන් අහලා ඇති ධම්මික උපාසකතුමා ගැන. ධම්මික උපාසකතුමා මරණාසන්න වෙලා හාමුදුරුවෝ ගියා පිරිත් කියන්න. පිරිත් කියන වෙලාවේ ධම්මික උපාසකතුමා අත වෙනවා අතෙන් පිරිත් කියන්න එපා කියලා නවත්තන්න වගේ අත වැහුවා. එදෙන හාමුදුරු ආවාපව් ඇහිලා බුදුරජාන් වහන්සේ දිකුව ධම්මික උපාසකතුමා අච්චර පින් කරපු කෙනත් මරණාසන්න අවස්ථාවේ සීකි විකල් වෙලානේ අර පිරිත නවත්තන්න කියලා කිව්වා කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරා. පිරිත නවත්තන්න කිව්වා නෙමෙයි, එයාව අරගෙන යන්න දිව්‍ය ලෝකවලින් දිව්‍ය රතේ තිබුණා. දිව්‍ය රතවල හිටපු අයට කිව්වා මම මේ පිරිත් තානවා තා පොඩ්ඩක් ඉන්න කියලා. ඒගොල්ලටයි කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒව තමයි ගති නිමිත්ත කියලා කියන්නේ. කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වෙලා ඒ මරණයට පත් වෙලා ඒ අනුව ඊළඟ භවයක යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප වලූපගා යම් කිතනක උප්පත්තිය ලැබෙනවා. ඊළඟට කර්මය පිළිබඳව කල්පනා කරනකොට ක්‍රම හතරක් බුදුහාමුදුරුව පෙන්වලා තියෙනවා. මරණය පිළිබඳව, උප්පත්තිය පිළිබඳව, යග්ගරුක, යබ්බහුල, යදාසන්න, කටත්තාපන කියලා. යග්ගරුක කියලා කියන්නේ ජීවිතයේ කරපු බලවත්ම කර්මය. අපි කරපු බලවත්ම කර්මයක් තමයි බොහෝ විට මරණාසන්න අවස්ථාවේ සිහිපත් වෙන්නේ. යම් කිසි කෙනෙක් පංචානන්තරී පාප කර්ම වලින් එකක් කළා තියෙනවා නම්, අම්මව මරලා තියෙනවා නම්, තාත්තා මරලා තියෙනවා නම්, රහතන් වහන්සේලා මරලා තියෙනවා නම්,
බුදුන්ගේ ඇඟින් වේසල් වල තියෙනවනම් සංඝ වේදේ කරලා තියෙනවනම් ඔය පහෙන් එකක් කරලා තියෙනවනම් මොන විදියෙ පින්කම් කළත් ඒවා ඔක්කොම යට ගිහිල්ලා අර පින්ක අර පාප කර්මය තමයි මුලටම එන්නේ ඔයගොල්ලෝ දන්නම අජාසත් සජ්ජුරුව බුදුරජාණන් සාමාන්‍ය පල සූත්‍රයේ දේශනා කරලා අජාසත් සජ්ජුරුව ගියාට පස්සේ බුදුහාමුදුරුව කියනවා අජාසත් සජ්ජුරුව තාත්තව මැරුවේ නැත්නම් අද මෙතනින් නැගිටලා යන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් බවට පත් වෙලා කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා එයාට සෝවාන් වෙන්න වාසනාව තිබුණා නමුත් තාත්ත මැරීමේ අකුසලයේ කර්ම නිසා ඒක යටපත් වෙලා ගිහිල්ලා ඊළඟට අපායට යන්නට සිද්ධ වුණා එතකොට ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් අතරින් පස්වෙනි හැටියට බුදුහාමුදුරුවෝ සඳහන් දුන්නා නමුත් තාත්තම රාපු කාරණේ නිසා ඒකෙන් වළකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ ඔය විදිහට පංචානන්තරී පාප කර්ම වලින් එකක් යම් කිසි කෙනෙක් කරලා තියෙනවා නම් කිසිසේත්ම ඒකෙන් නම් බේරෙන්න පුළුවන් කමක් නැහැ අනිවාර්යයෙන්ම ඒ පින්කම ඒ පව මුලට එනවා ඒ අනුපත්තිය ලැබෙනවා ඒ වගේම කුසල්පක්ෂේ ගත්තොත් එහෙම යම් කිසි කෙනෙක් සමාධියක් ලබාගෙන තියෙනවා නම් ඒ පුද්ගලයා සමාධියට අනුව ඒ බ්‍රහ්මලෝක උප්පත්තිය ලැබෙනවා මෙත්තාන්තන් සූත්‍රයේ තියෙන්නේ මෙත්තාන්තන් වල තනක කියන තැන සඳහන් වෙනවා උත්තරින් අපපටිවිජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති මෛත්‍රී සාගත සිති මරණයට පත් වුණොත් එහෙම මේ භවයේ මාර්ගඵලයක නොලැබුණොත් ඒකාන්ත වශයෙන් බ්‍රහ්ම ලෝක උප්පත්ති ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ මෛත්‍රී සාගත සිතින් මෛත්‍රී ධ්‍යානයෙන් මෛත්‍රී සමාධියෙන් යුක්ත වන්නේට පත් වුණොත් ඒක නියමිත බ්‍රහ්ම ලෝක උප්පත්ති ලැබෙනවා කියලා අන්න ඒ වගේ ඒ සෑම කෙනෙක් කරපු බලවත්ම කර්මෙන් තමයි අපි ගරුක කියලා කියන්නේ ගරුක කර්ම කියලා කියන්නේ ඒවට ගරුක යන ගම බර ඒවා ඊළඟට ඒ විදිය කර්මයක් කළ නැත්නම් පංචානන්තරී පාප කර්මයකුත් කළ නැත්නම් සමාධි වගේ දේකුත් ලබාගෙන නැත්නම් ඊළඟට මොකද ඉදිරිපත් වන්නේ ආසන්න කර්මය ආසන්න කර්මය කියන්නේ මැරෙන්න කිට්ටුවම කරපු කර්මයක් නැත්නම් කලින් කරලා මැරෙන්න කිට්ටුවම සිහිපත් කරපු කර්මයක් තමයි ඊළඟට ඉදිරිපත් වෙන්නේ දැන් අපි කෙනෙක් මරණාසන්න වුණාම ආම්දුරු ගෙන්නලා බණ කියනවා පිරිකර පූජා කරනවා ඒ වගේ දේවල් කරන්නේ ඒ අවසාන හිත යහපත් කිරීම සඳහා ඒ නිසා ගරුක කර්මයක් නැත්නම් ඊළඟට ඉදිරිපත් වෙන්නේ ආසන්න කර්මය මැරෙන්න කිට්ටුවම කරපු එකක් නැත්නම් කලින් කරලා මැරෙන්න කිට්ටුව සිහිපත් වෙච්ච එකක් ඒකට අපි කියනවා ආසන්න කම්ම කියලා ඊළඟට එහෙම ඒකුත් නැත්නම් ඉනරි දේවතෙන ආචින්න කම්ම කියන්නේ නිතර ජීවිතේ පුරුදු කරපු කර්මයක් දැන් අර එක්තරා සූත්‍රයේදී එනවා මොකක් සූත්‍රයේ නම මට මතක නැහැ යම් කිසි කෙනෙක් නිතරම බණහාමෙන් නිතරම පින්කම් කරමින් නිතරම බුදුන් අඳවෙන් නිතරම ඒවා වල යෙදිලා ඉන්න කෙනෙක් නම් එයා මරණසන්න අවස්ථාවේ සිහිමුලා වෙලා මරණයට පත් වුණත් එයා සුගතියක දිව්‍ය ලෝක උප්පත්තිය ලැබනවා කියලා බුදුහාඳුරෝ පෙන්නලා තියෙනවා එක්තරා සූත්‍රයක. එතකොට තමන් ජීවිතේ පුරුදු කරපු දෙයක් බොහෝ වශයෙන් පුරුදු කරන දෙයක් මරණසන්න අවස්ථාව ඉදිරිපත් වෙන තුන්වෙනි කාරණේ වශයෙන්. ඊළඟට හතරවෙනි එක ගරුක කර්මකුත් නැත්නම් ළඟදීම කිට්ටුවම කරපු කර්මයකුත් නැත්නම් ජීවිතේ විශේෂයෙන්ම පුරුදු කරපු දිනපතා කරපු කර්මයකුත් නැත්නම් ඊළඟට කටත්තාපන කියන්නේ ඉඳ හිට කවදාරි කරපු කර්මයක් නැත්නම් පෙරවමයේ කරපු කර්මයක් ඉදිරිපත් වෙලා ඒ අනුව ඊළඟ භවයේ උප්පත්ති ලැබෙනවා. ඔය විදිහට අපි ඊළඟ භවයට යන්නේ අපි කරපු කර්ම අනුව අපි ගරුක කර්මයක් හෝ ආසන්න කර්මයක් හෝ ආචින්න කර්මයක් හෝ කටත්තාවන කර්මයක් හෝ ඔය අතරින් එකක් ඇතිව තමයි අපි ඊළඟ භවයට යන්නේ. ඊළඟට කර්මානුකූල උප්පත්ති ලැබීම පිළිබඳව එතනත් ක්‍රම හතරක් පෙන්වනවා. මොනවද? ජනක උපත්තම්බක උපපීඩක උපඝාතක කියලා කර්ම හතරක් තියෙනවා. මේ පිළිබඳව මේ පින්නතුන් කොතකුත් අහලා තියෙනවා. ඒ නිසා මම ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ.
ජනක කියලා කියන්නේ උප්පත්ති ලබා දෙන කර්මය මේ භවෙන් ගිහිලා ඊළඟ භවයක උප්පත්ති ලැබලා දෙන කර්මය දැන් අපි කලින් භවයක ඉඳලා ඒ භවයේ ඉඳලා මේ භවයේ උප්පත්ති ලැබේ උප්පත්ති ලැබව කර්මයට අපි ජනක කර්මය කියලා කියනවා ජනක කර්මය සමහර විට කුසල එකක් වෙන්න පුළුවන් අකුසල එකක් වෙන්නත් පුළුවන් ඒක ගරු කර්මයක් වෙන්න පුළුවන් ආසන්න කර්මයක් වෙන්න පුළුවන් ආචින්න කර්මයක් වෙන්න පුළුවන් කටත්තාවන කර්මයක් වෙන්න පුළුවන් ගරු කර්මය උප්පත්ති ලබා දෙන කර්මයටයි අපි ගරු කර්මය කියලා කියන්නේ ප්‍රතිසන්දි විපාක ලබා දෙන කර්මය ඊළඟට ජනක උපත්තම්බක කියලා කියන්නේ යම්කිසි කර්මයකින් උප්පත්ති ලබාපු පුද්ගලයාට ඒ කර්මයේ විපාක වැඩි වැඩියෙන් ලබා දීමට හේතු වන කර්මය තමයි උපත්තම්බ කර්මය කියලා කියන්නේ අපි හිතමු කුසල් කරපු කෙනෙක් මනුෂ්‍ය ආත්ම භාවයක හොඳ දෙනක උප්පත්ති ලබනවා කරපු වෙනත් කුසල කර්ම ඉදිරිපත් වෙනා මෙයාට ඒ සැප හුඟක් වර්ධනය කරනවා තවත් සැප ලැබෙනවා නොයෙක් දේවල් ලැබෙනවා ඒක තමයි උපත්තම්බක අකුසල කර්මයක් ගත්තොත් එහෙම අකුසල කර්මය නිසා නරක දසන්තත් එක්කලා උප්පත්ති ලැබලා ලැබීම අපි ජනක අකුසල කර්මය ඒ සතාට ඒ පුද්ගලයාට තව තවත් දුක් ගැහැට ලබා දීමට හේතු වන කර්මය තමයි උපත්තම්බ කියන්නේ කුසල කර්මය කරපු එකනට කුසලයේ වැඩි වෙනවා අකුසල කර්මය අනුපත්ති ලබාපු එකනට අකුසල විපාක වැඩි වෙනවා ඊළඟට උපපීඩක උපපීඩක කියලා කියන්නේ ඒ කර්මයෙන් ලැබෙන විපාක අඩු කරනවා කර්මයෙන් විපාක ලැබෙන බාධා කරනවා ඒකට උපපීඩක කියලා කියන්නේ කුසල කර්මයකින් උප්පත්ති ලබාපු කෙනෙකුට උපපීඩ කර්මයක් වශයෙන් අකුසල කර්මයක් ඉදිරිපත් වෙනා ඒ ලැබෙන කුසල කර්ම අඩු කරන්න හේතු වෙනවා දැන් යම් කෙනෙක් මිනිස්සෙක් කියලා උප්පත්ති ලැබෙනවා නමුත් ඇස් පේන්නේ නැති කෙනෙක් වුණොත් එහෙම වෙනත් අංගෝපාංග අඩු කෙනෙක් වුණොත් එහෙම අර කුසල විපාක නියම වශයෙන් දෙන්න ලැබෙන්නේ උපපීඩක අකුසල කර්මයක් වුණත් අපි හිතමු අකුසල කර්මයකින් බල්ලෙක් කියලා උපදින නමුත් ඒ බල්ල කෝටිපතියෙක්ගේ ගෙදරක උපදිනත් එහෙම අර අකුසල විපාක නියම හැටියට දෙන්නේ නැහැ ඒවාකට බාධා වෙනවා අර හොඳ දැනක හැදීම වැඩිම නිසා එතකොට ඒක උපපීඩ කර්මය උපඝාතක කර්මය කියලා කියන්නේ ඒ කර්ම විපාක සම්පූර්ණයෙන් නැති කරලා ඒ භවෙන් චුත කරන කර්මයට තන උපපීඩ කියලා කියන්නේ ඔය විදිහට ජනක කර්මෙන් උප්පත්ති ලැබෙනවා උපසම්බ කර්මෙන් ඒ විපාක වඩා හොඳට ලබා දෙනවා ඊළඟට උපපීඩ කර්මෙන් ඒකට බාධා කරනවා උපඝාත කර්මෙන් ඒක සම්පූර්ණයෙන් විපාක නැති කරනවා ඔක නිදර්ශනයක් අපේ බණ පොත්වල පෙන්නනවා ජනක කර්මය කියන්නේ කුඹුරක බීජ රැපිරීමක් වගේ අපි කුඹුරක වී වපුරනවා ඒක තමයි ජන කර්මය කියලා කියන්නේ ඊළඟට ගොයන් හැදීගෙන එනකොට ඒකට පෝර දානවා ඒ වගේ තමයි උපස්තම්බ කර්මය පෝර දාපුවම හොඳට හැදෙනවා ඊළඟට නියගයක් ඇවිල්ලා ගොයන් වේලිලා යනවා ඒ වගේ තමයි උපපීඩ කර්මය අරකට වැඩෙන්න බාධා කරනවා ඊළඟට විශාල ගම් වතුරක් ඇවිල්ලා ඔක්කොම හොයගෙන යනවා ඒ වගේ තමයි උපඝාත කර්මය ඒ හතරට නිදර්ශන වශයෙන් දක්වා තියෙන්නේ බණ පොත්වල ඔය විදිහේ නිදර්ශනය ඉතල ඔන්නේ විදියට අපේ කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් නොඑක තැන්වල දේශනා කරලා තිනවා. ඉතින් මේ කර්මය කියන එකත් බුද්ධාගම අනුව කර්මය වෙනස් කරන්න බැරි එකක් නෙමෙයි. පුද්ගලයන් උත්සාහය අනුව කර්මය වෙනස් කරගන්නට පුළුවන්කම තියෙනවා. අර හත් දවසෙන් මැරෙනවයි කියපු දරුවෙක් බුදුආරංග උපදේශ අනුව පිරිත් මණ්ඩපයක් මැද්ද තියාගෙන පිරිත් දේශනා කරලා අන්තිමට අවුරුදු එකදී ගානක් ඒ පුද්ගලයා ජීවත් වෙන කතාවක් තියෙනවා අපේ බණ පොත්වල. ඒ විදිහට කෙනෙක්ගේ වීර්ය අනුව කර්මය වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා. දැන් අර මහජන සිටුවරයා පිළිබඳව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහජන සිටුවරයයි එයාගේ පවුලයි පාර හිඟාගෙන කනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආනන්ද හාමුදුරන්ට කියනවා මේ පුද්ගලයා ප්‍රථම වයසේදී මහණ වුණා නම් රහත් වෙනවා. ප්‍රථම වයසේදී බොහොම බුද්ධිමත් ක්‍රියා කළා නම් මේ නගරේ පළවෙනි සිටුවරයා වෙන්න ඉඩ තිබුණා.
ඊළඟ දෙවෙනි වයසේදී මහණ වුණා නම් මෙයාට අනාගාම වෙන්න ඉඩ තිබුණා. දෙවෙනි වයසේ ඉඳලා බුද්ධිමත් ඥානවන්තව ක්‍රියා කළා නම් දෙවෙනි සිටුවරය වෙන්න ඉඩ තිබුණා. තුන්වෙනි අවස්ථාවේදී බුද්ධිමත් කල්පනා කරලා මහණ වුණා නම් සෝවාන් වෙන්න තිබුණා. බුද්ධිමත්ව කල්පනා කරලා ව්‍යාපාර කටයුතු කළා නම් තුන්වෙනි සිටුවරය වෙන්න පුළුවන්කම තිබුණා කියලා බුදුහාඳුරුව පෙන්නනවා. නමුත් අද මෙයා බේබද්දන්ට සූදු ගාවෙන්ට අරු වෙලා විනාශ වෙලා තිබේ. කෝටි ගානක් තිබිච්ච ඔත්තුම නැති කරගෙන අද පාර ඉඟා කනවා කියලා බුදුහාඳුරුව පෙන්නනවා. ඔන්නේ විදියට කෙනෙක්ගේ දියුණුවට ආශ්‍රය බොහෝසෙන් හේතු වෙනවා. මොනතරම් හොඳ කර්ම කරලා තිබුණත් පවිතු මිතුරන් ආශ්‍රය කරොත් මේ පුද්ගලයා විනාශ භාවයට පත් වෙන පිළිලා යනවා. අකුසල කර්මයකින් දුප්පත් ඉපදිච්ච කෙනෙක් වුණත් හොඳ උත්සාහය තියෙනවා නම් හොඳ උපදේශකයෙක් ඉන්නවා නම් හොඳ මිත්‍රයෙක් ඉන්නවා නම් සත්පුරුෂයෙක් ආලෝ ඉන්නවා නම් ඒ අයගේ මග වෙන්නේම සුව ඇතිව සමාජ දියුණුවකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්නේ විදියට තමයි ඒ කර්මය පිළිබඳ බුදුහාඳුරුව පෙන්නන්නේ. චේතනං වික්‍රේ කම්මං වදාමි කියලා බුද්ධ ධර්මයේ ප්‍රධාන කර්මය චේතනාව කර්මය කියලා පෙන්නනවා. චේතනාවක් නැත්නම් කර්මයක් වෙන්නේ නැහැ. අපි චේතනාවක් නැතුව අපාතින් යම් කිසි දෙයක් සිද්ධ වුණත් ඒක කුසල අකුසල කර්මයක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් පමණයි. චේතනාවක් සහිතව යමක් කළොත් තමයි කුසල අකුසල කර්මයක් බවට පත් වෙන්නේ. මෙන්න මේ විදිහට කර්මය ගැන කියන්න කිව්වොත් පැය ගාණක් කියන්න කරුණ තියෙන. නමුත් මම දිගට බණ කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුඟක් අද ටිකක් වෙහෙසිලා ඉන්න නිසාත් එක්කම ඒ නිසා අද කල්පනා කරන්න අපේ මේ කෝලිත මහත්මා ඒ වගේම දුරෝකා මහත්මිය ඉතාම වැදගත් වටිනා සත්පුරුෂ ධර්මයක් යුතුකමක් ඉස්ස කළේ. ඔයගොල්ලෝ හිතවත් ආශ්‍රය කරපු කෙනෙක් මරණයට පත් වෙලා අවුරුද්දයකට කලින් ඒ පුද්ගලයාට පින් අනුමෝදන් කරගෙන සඳහා මේ පින්කම සිද්ධ කළේ. ඉතින් අර ගාථාවේ තව ටිකක් තියෙනවා කියන්න. නිරයම් පාප කම්මන්තා පුඤ්ඤ කම්මා චෝගති. පව් කරපු අය නිරයට යනවා, පින් කරපු අය සුගතියට යනවා. එතකොට නිරය කියලා කිව්වහම අපාය, ඒ වගේම සතර අපායම ඇතුළත් වෙනවා. සුගතින් කියලා කිව්වහම මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝක ආදී සියල්ලම ඇතුළත් වෙනවා. තස්මා කරෙය කල්යාණං නිත්‍යං සම්පරායකං. ඒ නිසා මෙලෝ පරලෝ දිනනෝට හේතු වෙන කුසල කර්ම රැස් කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨාවන්ති පාණිනං. සත්‍යයන්ට පරලෝ පිහිටට පවතින්නේ මේ කුසල කර්මයි කියන එක බුදුහාමුදුරුවෝ මේ ගාථායෙන් පෙන්වලා දෙනවා. ඉතින් මේ වෙලාවේ කල්පනා කරන්න ටික වෙලාවක් නමුත් ධර්ම ශ්‍රවණය කළා තමන්ගේ සිස්සතන් තුල බුදුරජාණන් රජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ජනකගත්තේ මේ බණ අහන වෙලාව තුළ. ලෝභ දෝ සමූහ අකුසල සිත් ඇති වුණේ නැහැ. අලෝභ දෝ සමූහ කුසල මූල ඉදිරිපත් කළේ ඉදිරිපත් වුණේ. ඒ නිසා කල්පනා කරන්න අර තමන්ගේ හිතවතාට වෙනුවෙන් කරන්න තියෙන ඉහළම යුතුකමක් මේ සිද්ධ කරන්න කියලා කල්පනා කරන්න. කල්පනා කරලා අද දවසේ මේ සියලු දෙනාම තිසරණ තීර සහිත අෂ්ටාංග තීරේ සමාදන් වෙලා සිල් ආරක්ෂා කිරීමෙනුත් එවගේම බුදුරජාන් වහන්සේ උදෙසා මල්පහන් සෝන්දුම් ගිලම්පත දානේ පූජා කිරීමෙනුත් පිරිත් ධර්මයේ දේශනා කරවීමෙනුත් ශ්‍රවණය කිරීමෙනුත් ධර්ම දේශනා පැවැත්වීමෙනුත් ධර්ම ශ්‍රවණය කිරීමෙනුත් නොඑක් ආකාරයෙන් සිතකය වචනය කියන තුන්දර වෙහෙසවල සිද්ධ කරගත්ත කුසලස්කන්ධයන් ප්‍රථම කොට කල්පනා කරන්න. ඒ අවුරුද්දේකට කලින් නැත්නම් 2019 ජනවාරි 24 වෙනිදා අභාවයට පත් වෙච්ච ඒ ධම්මික ලාල් ගමකේ මහත්මා ප්‍රධාන තවත් මේ පින්නතුන් නමින් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු ඥාතීන් ඉන්නවා නම් ඒ තෑම දෙනාමත් සිහිපත් කරගන්න. පින කියන එක දුන්නට අඩු වෙන්නේ නැහැ, දෙන්න වර්ධනය වෙන දෙයක් පින කියන එක. ඒ නිසා තමන් නමින් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු ඥාතීන් ඉන්නවා නම් ඒ තෑම දෙනාමත් ඒ ධම්මික ලාල් ගමකේ මහත්මා වගේම ඒ වගේම තවත් සී නනුගතෙන් සිහිපත් කරගත නොහැකි සංසාරගත ඥාතීන් පින් බලාපොරොත්තු ඉන්නෝ නම් ඒ සියලු දෙනාමත් ඒ වගේම මේ මෙත්තා විහාර භූමියේ ජීවත් වෙ ඉඳලා අභාවයට පත් වෙච්ච මේවේ ආයිතිවාසිකම් ඇතුව ඉඳලා අභාවයට පත් වෙච්ච අය ඉන්නෝ නම් ඒ සියලු දෙනාමත් ඒ වගේම යම් කිසි කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නෝ නම් ඒ සෑම දෙනාම මේ පින් අයත් කරගනිත්වා පරලෝක හැපවත් භාවයට පත් වෙත්වා කෙලවර ජාත්‍යාදී දුකින් නිදහස් සාන්ත නිවන් සම්පත්
साक्षात कृतगणित्वा किला रूपिं अनुमोदं करमु सत्ते ज्ञातीनां होतु सुखितावन्तो ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखितावन्तो ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखितावन्तो ज्ञातयो ඒ වගේම කල්පනා කරන්න ලෝකේ සාසනය ආරක්ෂා කරන සියලු දෙවියන් අපෙන් පින් බලාපොරොත්තු වෙනවා දෙවියෝ නිතරම මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පින් පූජා වට්ටිය ආදී නෙවෙයි පින් බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි පිනක් කරපු වෙලාවට බුදුහාඳුරන් වෙනුවෙන් යමක් කරපු වෙලාවට දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ඒ නිසා කල්පනා කරන්න ලෝකේ සාසනය ආරක්ෂා කරන්නා වූ මෙව මෙත්තා විහාර භූමිය ආරක්ෂා කරන්නා වූ उपगे गिवाशीर्वादे बले शक्ति सलीम आत्मीयत्मा प्रधान दिव्यंगी आरक्षा रत्न आशीर्वाद योगे अपे विहाराधिपति गारु अति गारु अपे बोधपीठिये समितरायक आंध्र नहांते मेहट वडमकला उन्नाते रत उन्नाते गे चित्र कायंट धन सीमक उदावेवा दिव्यंगी आरक्षा रत्न आशीर्वाद लभेवा अब श्याम दिनाट में दिव्यंगी आरक्षा किसी में पीड़ा दुख कटोर नवेवा रोगाबाद नवेवा कोरोना कलम हिहान नवेवा कोरोना लोके मतुरंग अब श्याम दिनाट में दिव्यंगी आरक्षा शील तप संपत्त उदावेवा किला दिव्यंट पिंग अनुमोदन करमु आकाशट्टाचुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरन्तकान्तु शासनम् आकाशट्टाचुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरन्तकान्तु देशनम् आकाशट्टाचुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरन्तकान्तु मम फलम् योग्यम कल्पना करकार निरोगी संपत् जीवन संपत्वा अपकरण की श्याम कार्य सर्वकार सार्थक प्रार्थना देवा किलवर शील दुख निधा शांत निर्वाण संपत् साक्षात् मेपिंग हेतु प्रार्थना कर पुण्य कामेन मामे बाल समागम ततं समागमो तु याव निब्बान पत्तिया मिना पुण्य कम्मेन मामे बाल समागमो ततं समागमो तु याव निब्बान पत्तिया मिना पुण्य कम्मेन मामे बाल समागमो ततं समागमो तु याव निब्बान पत्तिया इदम्मे पुण्यं आसवक्कया वांगोतु सम्प दुःखा पमुञ्चतु इदं मे पुण्यं आसवक्कया वांगोतु सम्प दुःखा पमुञ्चतु इदं मे पुण्यं आसवक्कया वांगोतु सम्प दुःखा पमुञ्चतु तिरुवन समाकर गनिमु कायेन वाचा चित्तेन पमादेन मया कथं अच्यं कममे वन्ते भूरि पञ्चदतागत कायेन वाचा चित्तेन पमादेन मया कथं अच्यंकमेदम संदिट्ठिका कालिक कायेन वाचा चित्तेन पमादेन मया गतं अच्यंकमेदं पुण्यकृतं अनुत्तर अभिवादन दीरित निच्चं वद्धावचायिनो जत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सगसंपत्ति अतो निबान संपत्ति विनाते समिज्यतु सत्सत्सत्
මොකුත් ප්‍රශ්නයම තියෙනවා දාන්න. ගැටළු අපහැදිලි දැන්. දෙරුවන් සර් ස්වාමීන් වහන්සේ. දෙරුවන් සර්. අන්තරණය ස්වාමීන් වහන්සේ. නෑ මොකද